හරි මේ දවස්වල ටිකක් හැමෝම හොයන ඖෂධ ශාකයක් ගැන පෙන්වන්නයි ලෑස්තිය. යකිනාරං මේ තියෙන්නේ. මං යකිනාරං ගහ ගා ළඟට යන්න පාර සුද්ධ කරලා. ඒ තරම් වැදගත් උදේ සවස මේ වගේ වාෂ්ප අල්ලනවා. මේ තියෙන යකිනාරං ගහ මේ කාලේ මල් සහ ගෙඩි දකින්න නෑ. නැත්තම් සාමාන්‍ය කුඩා දෙහි ගැටයක් වගේ ප්‍රමාණය ගෙඩි තමයි යකිනාරං ගහේ හැදෙන්නේ. අවුරුද්දකට එක සැරයක් වගේ තමයි හැදෙන්නේ ගෙඩි. හැබැයි හැදුනහම මාස ගාණක් ගෙඩිය තියෙනවා ගහේ. මේ තියෙන පත්‍රයේ ප්‍රමාණය සාමාන්‍ය පත්‍රයක ප්‍රමාණය කටු සහිතයි. කටුත් අපිට දකින්න පුළුවන් වෙයි. මේ තියෙන කටු කටු සහ පත්‍රයක් මේ විදිහට තමයි පත්‍ර බෙදෙන්නේ ගහේ කඳේ. එකක් ඇර එකක් මාරුවට වගේ තමයි පිහිටලා තියෙන්නේ. යකිනාරං කොළේට සමාන කොළයක් තියෙන තව ශාක වර්ගයකුත් තියෙනවා. ඒකට කියන්නේ ගල්මොර කියලා. ගල්මොර ශාකයේ වෙනස තමයි කටු දකින්න නෑ. මේ වීඩියෝ එකේ අගට ගල්මොරත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මම. මේ දින කටු මේ විදිහට තමයි ගහේ කඳ පිහිටන්නේ. මේක පඳුරක් වගේ හොඳට හැදිලා තියෙනවා. තියෙන්නේ මගේ වත්තේ නෙමෙයි. නමුත් මම මේ ගහ පොඩ්ඩක් නඩත්තු කරනවා පිළිවෙලකට. අනවශ්‍ය විදියට උස යන්න දෙන්නේ නැහැ. උඩින් අතු කපලා ලස්සනට තියාගෙන ඉන්නවා. කාට හරි ඖෂධයක් විදියට පාවිච්චි කරන්න ගත්තොත් අවශ්‍ය වුණොත් ගන්න. මේකේ වැලක් මේ තිලා තියෙන්නේ. මං දන්න විදියට නම් මේ දීකිරි මුදවන්න කියන වැල් වර්ගයේ මේ පැටලිලා තියෙන්නේ යකිනාරං ගහේ. මේ 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 දීකිරි මුදවන්න වැලේ කොළ තලලා ඉස්ම අරගෙන භාජනයක දාලා රැයක් එළි වෙනකල් තිබුණාම උදේට ජෙලි වගේ හැදෙනවා කියලා කියනවා. ගැස්ට්‍රයිටිස් වලට හොඳයි කියලා කියනවා. ඒ වගේ තව වර්ගයක් තියෙනවා කැහිපිත්තම් කියලා. කැහිපිත්තම් කොළවල වගේම මේකේ ඉස්මත් මිරිකලා තිබ්බහම ජෙලි එකක් වගේ හැදෙනවා. ඉතින් මේක තමයි යකිනාරං ශාකය. මේ යකිනාරං කොළ මිටක් කියන්නේ අතට මේ අතක ප්‍රමාණය වගේ අරගෙන වතුර හොඳට පැහෙන වතුරට වතුර පැහෙන්න ඇරලා ඒකට දාලා රෙද්දකින් හිස වසාගෙන වාෂ්පල්ලන්න කියලා කියන්නේ ඇස් වලට වදින්න නැති ඉඳ ඇස් පියාගෙන. ඒ අනුව මේ දවස්වල මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා අවදානමෙන් මිදෙන්න පුළුවන් කියලා දේශීය වෛද්‍ය ක්‍රමයේදී කියනවා. කොහොම වුණත් ඕනෑම වෛරස් රෝගයක් මැඩපවත්වන්න යකිනාරං උදව් වෙනවා කියලා තමයි අපි දන්නේ. ඉතින් බොහෝ දුරට ගම්වල ජනතාව වෛරස් රෝග සෙම් රෝග තත්ත්වයක් තියෙනකොට මේ යකිනාරං සහ පඹුරු දෙහි කොළ වගේ පැංගිරි කුලේ ශාක වලින් වාෂ්පාලන එක කරනවා. දැන් අපි ඊළඟට බලමු ගල්මොර. මේ යකිනාරං ශාකයටම සමාන පෙනුමක් තියෙන ගල්මොර ශාකය. හරි, ඒ යකිනාරං සහ ගල්මොර පෙන්වන්න හිටියේ ගල්මොර කියන වර්ගය මට හොයාගන්න බැරි වුණා. ගල්මොර වඳුරක් කියලා හිතන් ඉඳලා තියෙන්නේ මෙන්න මේ ශාකයේ. ඒකත් යකිනාරම්මයි. දැන් ගල්මොර කියන ශාකේ හොයාගන්න පුළුවන් වුණොත් ඒක වෙන වෙලාවක දාන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ අර අපි කලින් දැකපු ගහ නෙමෙයි, වෙන තැනක තිබ්බ ගහකින් මං අත්තක් කඩාගෙන ආවා. ඒකත් යකිනාරම් වගේම තමයි වෙන්නේ. කටුවල පත්‍රවල පිහිටීමේ කිසි වෙනසක් නැහැ. පත්‍ර පොඩි කෙරුවාම එන්න පැඟිරි සුවඳෙත් වෙනසක් නැහැ. ඒ නිසා මේකත් යකිනාරම් කියලා තමයි මම විශ්වාස කරන්නේ. කොහොම වුණත් කලින් පෙන්නපු ගහ නම් හරියටම යකිනාරම් කියලා දන්නවා.